යඟට දෙවැනි ප්‍රශ්නය මොනාද අහලා තිබ්බෙ කියලා දෙනි ප්‍රශන මනාදහ තිබෙකිවොත් දෙවැනි ප්‍රශ්නය ප්‍රස්ථා ඇසුරන්ත අනිවාරය මහන්නේ හරි හිස්තනත්දීලා තියෙනවා තමන්ටම පුරෝගන්ඩ සමීගැනලියලා පිස්ටානස්සල්ලාම පුඩ බලයිමු හිස්තැන තියෙන් එක්වර්ග දන දෙකයි එරින දෙක ඔල්ට ලියාගන්ඩ ඔලට කලින් පේපරක ව්වා දෙනිසා මහිතන මහද ඇති කියලාම මේ එකදික මකල ඒ ප්‍රශ්න ත්තරය එලියන්න හරි වත්තින් එක්වර්ග ධන දෙකයි එක් සිණ දෙකන එක්වර්ග පයිසමන් එක් ර්ග ධන දෙකයි එක් සිණ දෙක ඕනොෝක තමා ප්‍රස්්ථාරයට අදාළ සමීකරණය වෙන්න ඉරි හිස්තැනදිලා තියෙන එකේදී අපි එකආදේශ කරලා බලමු එකාදේශ කරලා බලමු හිස්තැනට මොකක් දෙන්නේ කියලා හරි එනම එක දේශ කරන අක්ෂණමට තොරමද වෙන්නේ එකේ වර්ගය දන දෙකයි එක් ඒ ගැන එකයි ඒ මැත්්දර මතු වෙනවා ගුණ කිරීමක් නැත්න විශයකවාගෙන පේන්නේ හරි. දෙවරක් එක සහ රරන දෙි තාමත් ලේසි හිස්තන තමා ලාතින දෙදස් විස්සේ අපසාමාන්‍ය පෙළ පේ පරට මොද මේ රින්න ධාන දාලාම්ම කකුත් පැටලින තැන්නෙ හරි සරලව විසඳ ගණඩපුුල ති එකේ වර්ගය කියද එක්වරක් එක්යි සහ දෙවරක් එක දෙකයි සහ රින දෙකයි. දොමක දෙන්න දෙකයි මෙ මෙතන දෙකයි මේ රින දෙකයි හැපිලා නව සහ. දො රුත්තරය අවසාන වශයෙන් එකයි කියෙලා තුරෙනවා දී මංම මෙත ති ප්‍රස්ථාරය අඳන්න උත්සාහ කරන්නෑම ලට ඇඳපු එකක් වන්න මමුක ිත බොඩ් ට දිතුර ප්‍රස්ථාය ඇඳගත්තත් ති ටිකසා සච කරන තිම දල සැස්ම කදිරමේ ප්‍රස්ථාරය මතකෙන් දළ වශයෙන් අපි බලලම මු මෙතකොට හරිිය මදින් පුහ ැත්තමක්ක අ ඳන්නබෙනවා ලං කොයි වගේ ප්‍රස්ථාරයක් දාව කියවන මෙ මේවාගේ ප්‍රස්ථාරයක් තමා ඔය සමීකරණ ඇඳපු හාම සමීකරෙන් ්‍රදාව ඇඳ පුහාම එට තියෙන්නේ ඒක ධන එකේ සරි රින එකේ ්‍රීන තුනෙන් හැරි්චි සමීකරණයක් හරි එතකොටමිට මේ වගේ ප්‍රස්ථාරයක් තමාවලට හම්බෙ ලාතියෙන්නේ ඕක හොඳටම හැඩේ බලාගන්න මේ ප්‍රස්ථාරය ප්‍රස්ථාර කොලේක ඇන්ද හම තවලට බලාගණ්ඩ පුළුවන් වෙයි රි මාතිදින් දල සැස්මක් ඇඳ ගත්තමට හරුම් ලක්ෂය තිබ්බොත් ඇති කියලම හිතනවා ඒ රින තුන්නෙන් හැටලා තියෙන්නේ සහරින එකේදි හැරලා තියෙන්නේ අපිට මූල අහලා තියනවා මෙතන ඕවන වේ ද මෙතන බෝඩ් එකගේ ගණනය කරගන්න ව මොත පිය පෙන්න්නපු විමේජ්කයන් ඒේදී මූල ගණනය කරගන්න හැකියාව තියනෙනවා හරි බලම ීල්ඟ ප්‍රශ්නය මක් දහලා තියෙන්නේ කියලා එක් සමාන එක වන විට හයි අගේ සයනි කර තියෙන ඉති අප ඒක බොඩ්ඩ එකක් කර නිරස්සේ සම්මත් අක්ෂපද්ධතිය සහ සුදුසු පරිමාණයක් යොදා ගනිමින් ඉහත අගේ වගුව අනුව දී ඇති වර්ජජ සිතේ ප්‍රස්ථාරය ප්‍රස්ථාර් කරදශ කදිින්නි කර කියෙන ඔබයිද ප්‍රස්ථාරය භාවිතයෙන් එහි සමමිතික ක්ෂයේ සමීකරණය ලියන්න කර තියෙනවා එහි සම්මිතික ක්ෂයේ සමීකරණය ියන්න්න කිය කියනති මොක්ද සම්මිති අක්ෂය කියන්නේ සම්විති ක්ෂය කියයනේ ප්‍රස්ථාරි රියටම මෙන්නම මෙම දෙකට මැතිින් පෙදෙන ඉරටඉදි ඒට කලින් මේ සම්ම ක්ෂපද්ධතිය මතතාන්දින්න කියලා තියෙන සම්මත් අක්ෂපතියයක් අන්ඳින් මතාන්දින්නකි ොහමල අනිවාරෙන්ම එක්ක්ෂේයට එක් කියර දාලා තියෙන ඕන සහ වයි අක්ෂයට වයි කියර දාලා තියෙන් ඕොන සහ මෙන්න මේ එක්ක්ෂය ිඳදුවට මෙහැයි තියෙන ටික රිනවෙෙන්ඩ ඕන රිනාංක න්න ඕන සහම මේ පැත්තර ගැන්නේ යියක්ක්ෂයේ බිඳුවර පහලින් තියෙනවා රිනාංක වන්නන අනිත්්‍යවා දනාංක වෙන්නන තිඒක ඕන මෙ කෙනෙ දන්න දෙයක් ඉතින් ඒටික එහෙම වෙලා තිබ්බොත් තමයිඒ සම්මත් අක්ෂ පද්ධතියක් වෙන්න හනතං ලකුණු අහිමි වෙන්ඩිට තියෙනවා හරි එතු සමවිතික අක්ෂ කියන්නේ හරියටම වෙන මේක මෙහෙම හැරෙන තැනින් මෙන්න මෙහි ලක්හන්නඳපුහ ෝකට කියවා සමිතිකක්ෂය ධන නති අඇ දම් කරගන්ඩ එරිගෙන සමමිතික අක්ෂයේ සමමිතික අක්ෂයේ සමීකරණය කියද්ද අනිවාරෙන්ම සම්මිතිකක්ෂය හැපුණ කියෙන්ද රිනයකෙන් එහෙනම් සමිතිකක්ෂය සමීකරණය සමානයි එක් සමානයි ශරිිනේකයි එක් සමානයි ශරිිනයකයි පැහැදිලි ඇදී හරි එතකොට එක් සමානය රිනය එකයි බොඩක් කලාට යාලට එක් සමානයි තම හම්බෙන සම්මිතිකක්ෂය විදිහයට හැමදාම ඒ ප්‍ර්න හැම හ නැද කියලා හැ ැයි සහර පේපරල හ සමරපයපරල අහන්නන හ ඊළඟ ප්‍රශ්නම කක්ද කියලාපි බලමු වර්ගසිතය රිනවන එක්සි අගේ පරාසය ලියන්ඩි කල කියනවා වර්ගජ සිරිතේ රිනවනරන්න වෙන දහනව රිනඩුවන වැඩවන රිනව වඩුවන ඔයවගේ කතන්දර ඇතම හන දහම අඩු ඩිමකුත්න රිනවන සින්නවන එක්සි අගේ පරාසියහන්නේ තකොට ප්‍රස්ථාරය රිණවෙන්න කොහෙදදි කියන එක තමාම මෙතනති බලන්න තියෙන්නේ මෙ වෙනවයිනවා මෙන්න මෙතන දධානය එකැනේ ප්‍රස්ථාරය දනද රිනදි කියලා හොයන්නේ අපි යම් ලක්ෂයකින්දල එතෙන්ට අදාලො වයිකන්්ඩන් කියේ දනංඒ ප්‍රස්ථාරය හිති දන කියරහිතන් සිතේ එතනති දනමේ මේ හරිදි වයින්්ඩංන් කෙගෙන වට ගැහුවොත්ති රක් මේ හරී ඳල වයිට රක් ගැහුවොත් එක දන එකකව දින්නේ මේ හරි දිත්හෙම එදොර ඒක මෙන්න මේ මෙතන පල්ෙ හාට කිහි ගියාට පසේ තම කොතනා ඉරක් කැන්දොත් වෛ්‍යක්ෂයට රින තැනකට වදින්නේ එතකොට එහෙනම් එතන ඒතික තම රිනවන කියන්නේ එදොර මෙන්න මේ ඇඳපු චුට්ට රිනව අඩුවන මේ ඇඳපු ටික රිනව වැඩිවන හැබැයි ඔලට රිනව අඩුවන වැඩිවන කතන්ද්‍ර නෑ අඩු හරි වැඩි හරි රිනවන ටික මහා තිය ෆිනබනක් වයිහගේ රිනවන හිකැ සිතේ අගේ රිනවන එසි කණ්ඩංකය තමාපෙන් අහලා තියෙන්නේ එදවට ඉතින් එහෙනම් මෙන්න මේ සමස්ත පරාසේම සමස්ත පරාසය මහු වෙනවා එදොරඒ පරාසට අදාළ එක්කණ්ඩංක තියෙන්නේ මෙන්න මෙතඳලා මෙන මෙතෙන්ටෙනකම් ඉතින් මර හරිරම මේංක දෙක කියන්න බැරිනිසාමං ර මේජ් එක යනවා න තින් තටන කියී ොම නංක තියන කෙලෙේ වල් ප්‍රස්ථාර කොලේ ඇදල යන දසම ගාන හරියටම කියන්න පුළුවන් ඇති උදාාරණයක් කිදිරරිගෙනනවා තවා නිකම් හ ම දෙකයිදසම හතක්කාව කියලා දෙකයිදස හත්තක් ක්‍රීනාව කියලාම මෙතන එ ෝවායාගේ ප්‍රස්ථා කොලේ ල බලද එන්නේ දෙකයිදසම හයන. ප හරිහමන එඒම කවරල් ල තින දකයි දසම අටනම් ඒත් වාර්ල්ට ලකුණු ලැබෙන පොද පොඩ් දසමයක් කහෙමෙ ුුණනාටක ලකුන කපන්නන්නේ නෑක මක්කිස්කීමල පැහැදිවීම තාලා තියනවා ද එහනම් බලම අපි අතරම මේක උත්තර ට දෙක දසම හත්තවවාගේ මතකයි ප්‍රස්ථාරයට ගිහින් කොහොමද මේක මුල දෙක කියර බලමු හ දෙකයි දසම හතයි ුට්කුට ග සා හතයි හයට හිතිය ම හිත දම හතයි කියලා හිතන්න සහ නැත්තෙන් ිින්දුව දශම හතයි හරින පැත්තිෙන් රින දෙකයිදසම හතායි දන පැත්තෙන් බිදුවයිදශම හතායි කියලා තියනවා ඒක මේ මේජේගේ පවචි කරලා න ර හෙ කලු ෝ තියෙන මිරම ිින්දශ හතයි හවර තියන කොමට ොවලට දසමස්ථාන දේකට හොයන්න්න බැනීම ප්‍රස්ථර් කලේ හතකොට එක දසමස්ථානක සමාණවරම හොයන්න සිද්ධ වෙන්නේ. ඒතරම පාස ියන් ොහමද ගන කිදියරද න්න මෙතැ ද මතන්ටයින ංකිකල ලියන්න මෙන මෙහෙමයි. රින දෙකයිදසුම හතට වඩා ලොකුයි X. දෙකයිදසුම හතට වඩා ලොකුයි X සහ හැයි කුඩයි බිින්ු අයද සම හතට වඩා. බිදශ මහතර වඩා කුඩයි. රින දෙකයිදසුම හතව වඩා ලොකුයි මොකක්ද X සහ හැබැයි බින්දුු ඇද සුම හතට වඩ කොඩයි. බොඩක් වෙලාට ටිකක් වෙලාගේාම ටිකක් දවස් කියා පුහ ොඩක් අයිඩ අමතතිගෙන බින්දුවද දෙකයිද සුමහතට වඩා ලොකුයි එ නෑ කෙලි ඊළඟට බිින්දශම හතුදාන එතකොට ගාන වැරදි පැහැදලියදී හරි රේක තරරි ඊළංඟ ප්‍රශ්නයමකක්දහනි කර කලමු ප්‍රස්්ථා රශිත ඊළඟ ප්‍රශ්නය ප්‍රස්ථාරය හැඩේ නොවෙනස්ව පත්වා ගැනිමින් ඒ ක්ඩංග තල මත ඒක පහක් ඉහලට විස්ථාන කොහොත් ැබෙන ප්‍රස්ථාරය අවම ලක්ෂෙහි කණ්ඩාංක ලියා අදාළ වර්ගජ සිතය මෙන්න මෙආකාරෙන් වයි සමාන එෙක්ස් ධන පීග වර්ගේ දන කිව් ආකාරයෙන් ලියා දක්වන්න කියලා කෙන මේ පීගව නියත වේ කියලා කිය ඔන්නඔයි ප්‍රශ්නය ගොඩක් අයියට අමාරු ඇති නොකද ගොඩක් ඒගන පන්තික දුන්නහමේ වගේ ප්‍රශ්නයක් ඒක උත්තර ලියන්නන්නේ නෑ ඉනිසාමං කිව අමාරු ඇති කියලා යිඩ කලින් මේක එආකාරයට ලියගන්න පුළුවන් ෙන්ඩෝන ඒ ගැන මොකක් මොනාකාරයටද වයි සමානයි එක් දන පී ගේවර්ගයයි ්‍රීන න්න රින වෙදන්නත් පුළුවන් ඕන එකක් ්‍රින කිවේ තිබුණ එක මට මටගනය තිබුණ මොකක්ද කියල බලු දන කිවතියන්නේ හ දන ව්තියෙන්නේ ඇ මේක මේකකාර ලියන කරම දක් තින එකක්තාම ප්‍රස්ථාර දිහ බල ලියන්න පුුවන් අනික ම මෙන්න මේ සිතේ වර්ග පූර්ණයකැ පූර්ණ වර්ගයක් සහිත වලි කියලා ලියන්දත් පුළුව.ඉතින් මං මෙන්න මේ සිතය පූර්ණවර්ගයක් සහිතව ලියලා මෙආකාරයට ලියන විදිිය කියලා දෙන්න ඒ කියතුන්නර පස්සේ ප්‍රස්ථාර දිහයි බලලත් ඒආකාරයට ලියාගන්න වලට පුළුවන්ගෙනවා හරි එහෙන සමීකරනය ලිය නම්න්න මෙහෙම වයිමායි වයි සමානයි එක්වර්ග දන දෙකයි එක් ්‍රීන දෙක මේක පූර්ණ සවර්ගයක් සහිතව ලියද්දී මෙන මෙහෙමයි කරන්නේ එක් අකරු තියන දෙකට අල්ල වරහනක්දාඩ එක් වර්ගය තියන මෙතන ඒක වර්ගය නැතු එක් විතරක් ලියන්ද සහ මෙතන තියන අංක දෙක ඒ දෙකට බෙදලා එකක්ලියන්ට ගැන මෙතන තිබ හයන තුනලියන්න දහයම් පහලියන් පැහැදිි ඇති එරඉර ඔත්තක තිබ්බොත් එක පස්ස කතා කරමු. ඔොතේ තිබොත් ප්‍රශ්නයන්න තුනව ව බොතුන බදීම ක එකයිල් උත්තර එක ද සු පහ ක කියලදාන්න. හරිඒ ඔන්න ඒව ප්‍රස්ථාව ඩියස් තියනවනතර මස්ටිපලන් ිියන්ලකේ බලන්න පුලුවන් ඔත්තේ නොත් මොද වෙන්න කියලා හරි ඉරස්සේ අමතක වෙයි මේ රින දෙක තියනෙක් කෙනාව දාන්්ඩඕන සහ අනි වාර්ය මමතක කරන්නතු අඩු කරන්ඩ ඕන මෙ මෙතන ලියල ති අංකිවාගේ හූවාර්ගයක් ය මෙතන එක ලියවෙලා තිනින් හොඳ එකවරක් එක එම තමා අඩු කරන්් ඕන. බැරිලාග මෙතර ලියලා වෙත්ති වෙෙදකන හතරක් අඩු කරන්නන තුළනා නමයක් අඩු කරන්න ඕන හද එදරම මේ අවසානයම් මෙතන කියන්න තුුණන වර්ග දන්න ඕන වර්හණට පිටිින් එතව මේ පුරර්නවාර්ගයක් සහිතුවල ියුුණා කියන එක තම වර්ග පුරුණණ ල කියන් එක් න එක්කවාර්ග රින තුනයි කියලා අපිට ගන්න පුලුව හරි මෙන්න දැන් මේකාර අරවාගලිය ලනේ තියන එක් දාාන පී සහ ධන කිව් එ දන කිව් කිවහම මෙම කිව් රින වෙලා එක ප්‍රශ්නයනහ සහ ඊළඟ ගැන අපි ඇත්තරම මේඒක පහකුඩට උත්සපු හම ඒ පහකුඩ උත්සප පහම මේ ඉරිණඳදර ප්‍රශ්නය ඇති වෙලා යනවා මේ එක පහ කුඩ ත්සපු හම හරි මොක දෙනි කියයා බලමු හෙදොර බලන්නකම මේක ක්ෂණ තිය හොන්ට එක් ධන එක තියෙනවයි එක් ධන එක තියෙන නිසා ස්තීරෝම මේයාමි හැඩලා තියෙන්නේ මෙතර මේ සමවිතික ක්ෂය වෙලා තියෙන්නේ රිනේක එන මතක තියා ගන්්ඩ මෙතන තියන රිනේක එතැන තිබෙ දෙක්කන දැන දෙකනම් මේක කැපෙන්න්නේ රින දෙකින් මෙදන තිබ්බේ දනතුනනම් මෙදන කැපෙන්නේ රින තුනෙන් මෙදන තිබේ රිිනතුුණ නං මෙදන කැපෙන්නේ දන තුන ඇයි එහෙම වෙන්නේ කියලා පසෙ දවස කතා කරනමු දැන් එක කතා කරන දෙලාවනේ පේපර එක සාකච්චා කරන එක හරි දැන් මතක තියාගන්නවලා ධනයකනම් තිබ්බේ රිනයකෙන් කැපෙන්නේ දන දෙකනම් තිබේ කෝමට ධන දින මාරුවෙලා ඒ අදළතැනින් තමා සමීතිකක්ෂය පිහිට අන්නේ හොඳ ලක්ෂණය එතකොට අන්න එහනම් සමී ප්‍රස්ථාර දිහ බලද මේවාගේක කොඩනගන්න පුලුවන් කැපිල තියෙන්නේ රිනයකෙන්න්නම් මෙතනදානෝ ධනයකයි කියලා කැපිලතියෙන්නේ රින දෙකෙන්න්නම් මෙතන දානොත් දන දෙකයි කියා කැපි තියන්නේ දන දෙකෙන්න්නම් මෙතන දානො ්‍රින දෙකයි කියා හරිට ස්තාවලක්ෂණනතා හැරම් ලක්ෂේ වර්තන ලක්ෂය කියත් කියම් වර්තන ක්ෂය හරින තුනයි එනක් කෙරෝලෙන් තියනවා ්‍රින තුයි එහනම් පස්ථාරය දිහ බලලා මේවාගේකක්ලියන්න පුළුවන් වෙන්ඩුවන එහම ත් එ මේවාගේ සමීරනයක් බලලා ඒක වර්ගපූර්ණය කරලා පුර් වර්ගයක් සහිතවලියලා මේ තත්තය පත් කරන්න පුළම වන දක ක් හරි පුළුවම වන්න නැත්ත ප්‍රශ් තුර ලියන් වන්න හම ප්‍රසිද්ධ ප්‍රශ්න ය ද මහිත දහත හට ගට මහෝටික මේ ඒක පහක් කුඩට උත්සනවා මේ ප්‍රස්ථාරය හැඩය වෙනස් කරගන්න නැතුව ඒක පහක් කුඩට උත්සනවා හරි තකට ඒක පහකුඩට උත්සදී මේට කම විතික ක්ෂ හැනත්තම් මේ කැපල යන ඉර වෙනස්වෙන්නෙ නෑ ඒ ඒක පහුට සස දැටමිකරන්න තුනෙන් හැරිලා තියෙන්නේ වර්තනලක් චතිනරු නේඒය පහකොඩට උස්සන කරමක වන්නේ රින හතර රින සරි රින දෙ රින එ බින්දුව එ දෙක්ක කියන මෙන්න මෙතෙන්ටනම්ම ඉස්සනවා මෙහෙම පැහැදිලි ඇති තුනේ ඉඳලා එක්යි දෙකයි තුනයි හතරයි පහයි. රින දෙ රිනේක බින්දුව එ දෙකෙන් හැර දෙෙන් තමා දැ උඩට යන්න එහෙනම් න්න මේ සමීකරණය මොකද වෙන්නේ එක් දන එක වෙනයි රිනේෙෙන්ම තමායි හැරෙන්නේ තැන් වලය තේරුම් ගන්න පස්ාරි හරට ගියොත් මොකදවෙන්නේ මහාටහරි මහාහරි උත්තාාණයකලොත් මෙම මෙත තිය න්ක තම වෙනස් වවෙන්නේ මකද කැපෙන ංන්ක වෙනස් වෙන වෙනස්වෙන හැටියට දම් මේක උඩට උසපු හින්දා ඒක වෙනස්වේ නෑ එකෙන්ම තම කොච්චර උඩට නන්තයද කවරටිසත් එකෙන් ත හිනයෙන් තමයි සමිතිකක්ෂය දෙන්නේ ගැන හරම්ලක්ෂේ එක්ස්කන්්ඩාන්කේ දෙන්නේ ඉතින් ඒක වර්ගය ගෙන මොක් දෙ වෙනස් වෙන ද හිනතුන එන මේ එක උඩි ඉහැරන්නේ රින දෙකෙන් පැදි. ඔන්න ොවිදිර මේකේ අලුත් සමීකරණය කියන්නේ ඒකක පහකුට රුස්සපුහම හැදෙන ප්‍රස්ථාරය සමීකරණය වට ගොඩ් නකා ගන්නති බයිති ප්‍රස්ථාර ගානකරල් ලකුණු දහය වගේ ලේසියම්ම ලබාගන්න තිබ්බා ඊටවස් අපි මොනවගේ ප්‍රශ්නයද තියෙන බලා වෙලාවත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන් වෙලාවක්තියනො අපි සාකච්ඡා කරමු